පටන්ගෙන මේව කර්මාන්තය මම පටන් ගත්තේ සම්ප්‍රදායික කර්මාන්තයක් නිසා කරගෙන යන්න කියලා මට හිතුණා ඒ නිසා මම ශිල්ප සභාව පන්ති වලට ගිහිල්ලා පුහුණු වෙලා තමයි මේ කර්මාන්තය පටන් ගත්තේ මුලින්ම මම අයිනෝනා වැඩ කරන ගියේ දැන් තවත් එක තුන් දෙනෙක් වගේ ඉන්නවා දැන් පස් දෙනෙක් වගේ මාත් එක්ක වැඩ කරනවා අලුත් නිර්මාණ කීපයක් කරලා තියෙනවා ටුවෙල් ගඩ බඩු දෙන ඒවා තමයි ඔක්කොම තියෙන්නේ දැන්ට ඇඳි කර්මාන්තයක් කරගෙන යනවා ඇඳි කර්මාන්තය තමයි ගොඩක් ඉල්ලුම තියෙන්නේ මේ දවස්වල හැටියට නම් කොරෝනා නිසා ස්වරස්ලා ඉන්න නිසා ඒයිඩම්ස් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ ඒ නිසා ඇඳි කර්මාන්තය කරගෙන යනවා මුලින්ම වෙදුවේ ගමේ ඉන්න වෙළඳන් කරන කට්ටියට තමයි මුලින්ම දුන්නේ මම ඉතින් පස්සේ තමයි ලක්ෂලට සම්බන්ධ වෙලා ලියාපදිංචි වෙලා ලක්ෂලට දුන්නා කර්මාන්ත අමාත්‍යාංශයේ තියෙන ගැටමේ අපේ මේ ෂෝරූම් එකක් ඒකට දෙනවා ඊට අමතරව ටුවරිස් ෂොප් තියෙනවා ඒවට දෙනවා ශිල්ප සභාව මගිමුත් අපිට වෙළඳ ප්‍රදර්ශන පවත්වනවානේ ඒවට බඩු සොප් වෙනවා ප්‍රධාන ඇයිටම් තමයි කියන්නේ ඇස්ට්‍රේ වර්ගය පවුඩර් බෝල් මම පොඩි කණු තමයි වැඩිම කරන්නේ ලක්ෂලෙන් මට කණි කර පොඩි කණු වල තමයි මටම දෙන්නේ ඊට අමතරව හැඳි වර්ග කීපයක් තියෙනවා කීටැක් වර්ග හදනවා වලලු කීටැක් පවුඩර් බෝල් ආභරණ පෙට්ටි ඇස්ට්‍රේ වර්ග මල්වාස් වංගෙඩි ඒ ටික තමයි මම විශේෂයෙන්ම කරන්නේ ඊට අමතරව ගොඩක් තියෙනවා ඇයිටම් 10ක් විතර තියෙනවා තව කරන ඒවා දියුණු කරගෙන ඉදිරියට යන තමයි බලාපොරොත්තු වෙන්නේ අලුත් නිර්මාණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අර කිසලිස් එකෙන් අපිට තව අලුත් මැෂින් වගේ දෙන්න තියෙනවානේ මේ මැෂින් ටික හම්බුනම තමයි අලුත් නිර්මාණ පටන් ගන්න ලාක්ෂා කුමියකින් තමයි ලාක්ෂා ලබා ගන්නෙ ලාක්ෂා කුමියා කියල කුමියෙක් කැප්පිටිය ගහයි තමයි ඉඳලා තියෙන්නේ ඉස්සර ඌ මලපහ කරපු එක තමයි මේ ලාක්ෂා කියලා අරගෙන තියෙන්නේ. දැන් නම් කෘතිමව ඉන්දියාවෙන් හදනවා මේ බිස්කට් එක. මේක හදලා තමයි ලංකාවට එවන්නේ. මිල නම් මේක 2500 වගේ තිබ්බේ දැන් 4300 වගේ මිල වෙලා තියෙනවා. අපි මේ ලාක්ෂා බිස්කට් එක ගෙනලා ගින්දරෙන් උණු කරලා තමයි මේ ඩයි වර්ග දාලා මේ වගේ නිල් පාට වර්ග හදාගන්නේ. දැන් දින පාට වර්ග. අපිට ගොමනා ඩයි වර්ග කඩෙන් අරන් ඇවිල්ලා මේව දාලා මොන පාටක් අපිට හදා ගන්න පුළුවන් පාට හදලා ගින්දරෙන් උණු කරලා කුඩු වර්ග දාලා තලලා කෑලි කපා ගන්න අපි ඒකල තමයි මේ ගන්න අපි මේ වගේ කෑලි හදාගන්නේ කපු කොට අරගෙන මේ වගේ පෙති කපලා ඉරෙන් පෙත්ත තමයි කව ගහලා මේ වගේ රවුම් කරලා හදාගන්නේ ඒක ඒත් මැෂින් එකේ දාලා ලියවලා මේ දාලා මේ වගේ ලාක්ෂා කරගන්නවා මේ ලාක්ෂා කරගෙන මේ කැටය උප දාලා කැටයන් කරගෙන ඊළඟට තමයි මේ නිමා වෙන භාණ්ඩයක් මේ වගේ භාණ්ඩයකට ලාක්ෂා කරලා නිර්මාණය කරගන්නවා මගේ නම ශාන්ත කුමාර් ධර්මසේන පහළ සපුවේද අල්ලත්ත මාතලේ මගේ ෆෝන් නම්බර් එක 0670034388875 Facebook පිටුවෙමුත් මාව ලබා ගන්න පුළුවන් SK ලාක්ෂා නමින් තමයි දාලා තියෙන්නේ